ආයුබෝවන් ප්ලාන්ට්ස් ලංකා. ඩියර් ලයන්ස්, මම අද කොට්ටම්බ වවන්න හිතුවේ. ඇත්තටම දැන් එන්න එන්න ඔක්සිජන් ප්‍රමාණය ලංකාවෙත් අඩු වෙනවා. ඉන්දියාව ගත්තාම සෑහෙන්න අඩුයි. ඉන්දියාවේ පාර යන ගම ඔක්කොම ඔක්සිජන් මාස්ක් දාගෙන තමයි යන්න ඕනේ සල්ලි ගෙවලා. අපි කවදාවත් ලංකාව ඒ තත්ත්වයට පත් කරන්න හොඳ නැහැ. අපි පුළුවන් තරම් ප්ලාන්ස් හොවන්න ඕනේ. ඇත්තටම අපිට කර්මාන්ත ශාලාවලින් වාහන යන විදියෙන් ඔක්කොගෙම අපිට කාබන් ඩයොක්සයිඩ් ලැබෙනවා. නමුත් අපිට කවදාවත් කාගෙමක්වත් ඔක්සිජන් ලැබෙන්නේ නැහැ. ඔක්සිජන් ලැබෙන්නේ ප්ලාන්ට්ස් වලින් විතරයි. දැන් අපි ප්ලාන්ට් එකක් වැහුවොත් ඒකේ මතුපිට ස්තරය ගොඩාක් පැතලිනම් ඇත්තටම සූර්යාලෝකය විකිරණ ඔක්කොම ආපහු පරාවර්තනය කරනවා. උත්සේදනය හන්ද ගහ සිසිල් වෙනකොට අපිට ජලවාෂ්ප ලැබෙනවා. අනිත් එක මේ කාබන් ඩයොක්සයිඩ් පිට කරන ශාක වගේම හැමදේම පිට වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් හන්දා. වාතයේ ඉහළ ස්තරය ඔක්කොම කාබන් ඩයොක්සයිඩ් වලින් පිරලා තියෙනවා. කාබන් ඩයොක්සයිඩ් වලින් කරන්නේ ඇත්තටම සූර්යාලෝකය ට්‍රැප් කරනවා. ඒ කියන්නේ හීට් එක වැඩි. ඉස්සරහට අපිට හීට් එක වැඩි හන්දා ජීවත් වෙන්න විදියක් නැති වෙනවා. අපි ශාක වැවීමට හැමතිස්සෙම උදව් දෙන්න ඕන. දැන් භූතානේ ගත්තාම රජතුමාගේ උපන්දිනයට හැමදාම වවන්නේ සෑහෙන පළ ප්‍රමාණයක් එයා වවනවා. දැන් භූතානේ ඔක්සිජන් ප්‍රමාණය ධනඅගයක තියෙන මුල් රටේම. ඩුබායි ගත්තත් ඒගොල්ලන් මේ හැම පැලයකටම ඩ්‍රිප් ඉරිගේෂන් සිස්ටම් දාලා වෙන මේකෙනේ පඩි දීලා ඒක ගහ බලා ගන්න. ඒ විදිහට දැන් පැල වැවීම ගොඩාක් අය මේ කරන්නේ පැලෙන් අපිට ආහාර ලැබෙනවා විතරක් නෙවෙයි, ජල උල්පත් ආරක්ෂා වෙනවා විතරක් නෙවෙයි, ඔක්සිජන් විතරක් නෙවෙයි, උෂ්ණත්වය පහළ බහිනවා, අනිත් එක සැර විකිරණ ආපහු යවනවා. මේ දේවල් හන්දා ඇත්තටම අපි දැන් ගස් වැවුවේ නැතුව කැපුවොත් පමණක් වෙන්නේ අනාගත පරම්පරාව අපිට සාප කරන්න ඉඩ තියෙනවා. මොකද ඒගොල්ලන්ගේ ළමයි ලොකු වෙනකොට ඔක්සිජන් ගන්න වෙන්නේ සල්ලි වලට. ඉතින් අපි මේ ගස් වැවීම කියන එක හැමතිස්සෙම පුළුවන් තරම් දුරට කරන්න ඕනේ. මේ දැන් භූතානේ ගත්තොත් සන්තුට්ටි පරමන් ධනං කියන එක තමයි ඒගොල්ලොන්ගේ පාට කියන්නේ. සතුට තමයි ඒගොල්ලොන්ගේ පරම ධනය. ඒ මොකද ඒ උනේ ගස් වැව්වහම ඔක්සිජන් ප්‍රමාණය වැඩි හන්දා ඒගොල්ලන්ට උෂ්ම ගන්න ලේසි තත්ත්වයකට ඒගොල්ලන් පත් වුණා. දැන් කොට්ටම්බ ගැන වීඩියෝ එකක් ඇත්තටම මම මේ ප්ලාන්ට්ස් ලංකා කියන චැනල් එකෙන් කරලා තියෙන එකේ සෑහෙන දිගයි. දැන් මම සාමාන්‍යයෙන් කිව්වේ ගස් වැව්වහම අපිට ලැබෙන ප්‍රයෝජන. ඇත්තන උස ගහක් වවනවා කියන්නේ ඒකෙන් උරා ගන්න තාප ප්‍රමාණය ෆ්‍රිජ් 10ක වගේම 1000ක ප්‍රමාණයක් ඒකෙන් උරා ගන්නවා. අපි හැමතිස්සෙම ගස් වවන තරමට අපිට අනාගත පරම්පරාවක් නිදහසේ ලංකාව ඉන්න පරම්පරාව ඔක්සිජන් සල්ලි වලට නොගෙන ජීවත් වෙන විදියට අපිට මේ හැකියාවක් ලැබෙනවා. ඔබ සැමට ස්තුතියි.